ලෝකයේ ජෛව විවිධත්වය අතින් පොහොසත් සංවේදී පරිසර පද්ධති වලින් අනූන රටවල් අතරින් ශ්‍රී ලංකාවටද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලංකාවේ නිරිත දිග දෙසින් ගාල්ලට කිලෝමීටර් 35ක් ඊසාන දිගට වන්නට පිහිටා ඇති කන්නෙලිය වනරක්ෂිතය පහතරට වැසි වනාන්තරයක් ලෙසින් ගැනිය හැකි සුවිශේෂී වන භූමියකි. කන්නෙලිය වන භූමියේ පැතිරීම හෙක්ටයාර් 5305.9කි. එයින් හෙක්ටයාර් 5108.2ක් ඝන වනාන්තරේනුත් හෙක්ටයාර් 168.4ක් ලඳු කැලෑවලිනුත් හෙක්ටයාර් 29.3ක් වනවගා ලෙසත් පැතිර තිබේ. නිල්වලා ගඟෙහි සහ ගින් ගඟෙහි ජල පෝෂක ප්‍රදේශයක් වන කන්නෙලිය රක්ෂිතය කඳු ගැට හා නිම්නවලින් හෙබි රමණීය වනපෙතකි. මෙය මුහුදු මට්ටමින් මීටර් 60 සිට මීටර් 425 අතර උසින් යුත් භූමියකි. කන්නෙලියේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3750ක් පමණ වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27කි. මෙම දේශගුණික තත්වයන් වසර පුරාම පැතිරී තිබීම සතුන්ගේ හා ශාකවල මනා පැවැත්මට ඉතා හිතකරය. දෙස් විදෙස් සංචාරකයෝ කන්නෙලියේ සංචාරය කරන්නට බොහෝ ප්‍රිය කරති. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගේ අරමුණු විවිධය. ගවේෂණ කටයුතු සිදු කිරීම හා කන්නෙලියේ අසිරිය විඳ ගැනීම ප්‍රධාන අරමුණු ලෙස සැලකිය හැකිය. දකුණු ලක සංචාරක නිකේතනවල නේවාසිකව සිටින සංචාරකයින්ට පහසුවෙන්ම ළඟා විය හැකි තෙත් සදාහරිත වනාන්තරයේකි කන්නෙලිය රක්ෂිතය. උදෑසන ගොස් රක්ෂිතය නරඹා රෑ බෝවීමට පෙර නැවත තම නේවාසික ස්ථානය වෙත ළඟා විය හැකි වීම මවුන්ට් ඇති ප්‍රධානතම පහසුවයි. කන්නෙලියේ ඇති ගංගා ඇලදොල සහ කුඩා දිය කඩිති එම අසිරිය තව තවත් වැඩි කරයි. බිඳෙන් බිඳ එකතුව සැදුම්ලත් දිය උල්පත් ජලධාරා මවයි. කන්නෙලි ඇල, නන්නිකිත්ත ඇල, උඩුගම ඇල නිර්මාණය වී ඇත්තේ එලෙස පෝෂණය වූ දිය ධාරාවන්ගෙන්ය. දකුණු ලක සමාජ ආර්ථික සංවර්ධනය සඳහා මහඟු සේවාවක් කරන ගින්ගඟ සහ නිල්වලා ගඟෙහි ජල ප්‍රවාහය ඒකාකාරීව පවත්වා ගැනීමට සහාය වන්නේ කන්නෙලියෙන් ගලා එන මේ දිය ධාරාවන්ය. දැඩි නියඟ සමයේදී ඇලිවලින් ගලනා දියදහර අඩුවීම හේතුවෙන් තරමක ජලහිඟයක් පෙන්නවද වසර මැද ඇතිවන වර්ෂාව ඒ සියල්ලම වෙනස් කරයි. කන්නෙලි මංපෙතේදී හමුවන ගල්ලෑලි දොළ ඇල්ල, නාරංගස් ඇල්ල හා අනගිමල ඇල්ල කන්නෙලියට අනගි බවක් එක් කරයි. වසරේ දින 365 පුරාම ගලා බසින ගංගාවල ජල මට්ටම නියං කාලයේදී පහළ ගියත් ඒවා මුළුමනින්ම නොසිඳී රැකෙන්නේ මේ රුක්ගොමුවල මහිමය නිසා වෙනි. මලින් පලින් බර පහතරට සදාහරිත වනාන්තර ගණයට ගැනෙන මේ වනාන්තරේ පෘථිවි ආරම්භයේ ඇති වූ පෝගනාටුම්, කැකිල්ල, පටිය ධාතු හා මීවන වැනි ප්‍රාථමික ශාක විශේෂයන්ගේ සිට පරිණාමය අතින් ඉතා උසස් කුලයනට අයත් ශාක විශේෂ දක්වා දැකගත හැකිය. බිම්මට්ටමේ වැඩිගෙන එන ශාක ප්‍රජාවන්ගෙන්ද, උපවියන් ස්තරයන්ගෙන්ද, වියන් ස්තරයන්ගෙන්ද සමන්විත මේ වනබිම තුළ දුන්, හොර,
නාවැනි කාෂ්ඨීය ශාක විශේෂ 234ක් දැකගත හැකිය. ඉන් ශාක විශේෂ 155ක් ශ්‍රී ලංකාවටම ආවේනික ශාකයන් වේ. මම්පෙතේ ඇති තවත් සුවිශේෂී ශාකයකි යෝධ නවදගස. මෙය වටාඩි 20 කමන ප්‍රමාණයකින් යුක්තය. ඉතා පැරණිම ශාකයක් වන මෙම යෝධ නවදගස වනබිමේ ඉපැරණි බව විදහා පෑමට ඇති ඉතා වටිනාම ශාක්‍යයකි. මෙහි විහිදී ඇති අතුපතර නිසා මේ අවට ප්‍රදේශය දැඩි තෙතමනයකින් යුක්තය. මේ නිසා මේ ප්‍රදේශයේ වැඩි වශයෙන් කූඩැල්ලන් දක්නට ලැබේ. ඖෂධීය වටිනාකමින් හෙබි ශාක වර්ගද ආර්ථිකමය වශයෙන් වැදගත්කමක් උසුලන ශාක වර්ගද මේ වනගුමුවේ බහුලව දැකිය හැක. එනමුත් මිනිසා විසින් කරනු ලබන වන විනාශයන් හා පරිසරයේ යම් යම් අයහපත් වෙනස්කම් නිසා ජාතික වශයෙන් ශාක විශේෂ 26ක්ද අන්තර්ජාතික වශයෙන් ශාක විශේෂ 15ක්ද වඳවීමේ තර්ජණයට මුහුණ පා සිටී. එම ශාක විශේෂ සියල්ලම අදටත් කන්නෙලියේදී දැකගත හැකි වීම අපගේ වාසනාවකි. දෙස් විදෙස් සංචාරකයන් කන්නෙලියට ඇලුම් කිරීම අරුමයක් නොවේ. ගහකොළ සතා සීපාවා දිය දහර යන සියල්ලේම චමත්කාරය විඳින්නට කන්නෙලි වනබිම පුරා මංපෙත් සකසා තිබීම ඔවුන්ගේ සංචාරය තවත් පහසු කරයි. මහා කබ්බල කඳුවැටිය කන්නෙලියේ උසම කඳු පන්තියයි. එය තරණය කිරීම තරමක් අසීරු වුවත් මංපෙතේදී හමුවන දසුන් නම් නිතටත් සිතටත් ගෙන එන්නේ අපූර්ව සුන්දරත්වයකි. කන්නෙලියේ මංපෙතේදී හමුවන තවත් සුවිශේෂී ස්ථානයකි ගුහාව. ගුහාව වවුලන්ගේ පාරාදීසයකි. මීටර් 20ක් පමණ දිගට ඇති මේ ස්වාභාවික ගුහාව
නිතර දියසීරාවෙන් යුක්තය. එබැවින් ඒ තුල සැබෑ සිසිලසක් ගෙන දෙයි. සංචාරකීන් බොහෝ දිනක් ගැවසෙන අනගිමල ඇල්ලට යන මංපෙත පරිසරයට උචිත ලෙසත් සංචාරකීන්ට පහසුවක් ගෙන දෙන ලෙසත් සකසා ඇත. සංචාරකීන්ට ඍසිසේ නරඹන්නට ඇල්ල සමීපේ වේදිකාවක්ද ඉදිකොට ඇත. කන්නෙලි සංචාරයේ යෙදෙන සංචාරකයින්ගේ වෙහෙස නිවාලන්නට මංපෙතේ තනින් තන නවාතැන් පොළවල් ඉදි කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. මේ ගිමන්හල් වල වහල සෙවිලි කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ පැරන්නන් වහල සෙවිලි කිරීමට භාවිතා කළ බේරු පත්‍ර වීම විශේෂත්වයකි. මංපෙතේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති මේ යෝධ පුස්වැල කන්නෙලිය වනබිමේ පැරණි බව පසක් කර දෙන තවත් එක් නිදසුනකි. කන්නෙලියට යන සංචාරකයින්ට අද වෙන විට බොහෝ පහසුකම් සපයා ඇත. නේවාසිකාගාර, තොරතුරු මධ්‍යස්ථාන, අලිවිසල් වන කෞතුකාගාර, භෝජනාගාර, දේශනශාලා, වැසිකිලි පහසුකම් හා ගතේ වෙහෙස නිවා ගන්නට උපකාරී වන නන්නිකිත්ත ඇලේ නාන තොටුපළද ඊට ඇතුළත්ය. දිවා කල ගෙවි රාත්‍රිය උදා වේ. සංචාරයේ යෙදෙන පරිසර වේදීනට ලැබුම් ගන්නට සැදුණු මේ සංචාරක නිවහන සියලු පහසුකම් වලින් සමන්විතය. සංචාරක නිවහනේ සිට වනගොමුවේ අසිරිය සඳේලියෙන් දැක ගන්නට හැකිවීම පාරිසරික සංචාරකයින්ට ලැබෙන තවත් සුන්දර අත්දැකීමකි. රාත්‍රිය ගෙවි තව දිනක් උදා වේ. රාත්‍රියේදී ඇසූ දුටු සියල්ල කෙමෙන් වෙනස් වෙයි. මේ කුරුළු ගී හඬ ඊට කදිම නිදසුනකි. මෙවැනි කුරුළු විශේෂ 59ක් කන්නෙලිය තුල සැරිසරයි. කන්නට අහරත් බොන්නට දියත් ලැබුම් ගන්නට සෙවණක් හා අසීමිත නිදහසක් තිබෙන කල සතා සීපාව මෙහි ගැවසීම අරුමයක් නොවේ. ග්‍රේට් එග් ෆ්ලයි, කොමන් බුෂ් බ්‍රවුන්, සිලෝන් ට්‍රී නිම්ෆ් වැනි සමනල විශේෂ 32ක්ද කිම්බන් කබර ගොයන් වැනි උභය ජීවීන් 14ක්ද නිතර ඇස ගැසුනද වැඩි අවධානයක් නොදක්වන ගොළුබෙල්ලන් හෙවත් මොලොස්කාවන් විශේෂ වර්ග 7ක්ද කන්නෙලියේදී හමු වේ. කන්නෙලිය වනබිම තුල විවිධ වර්ගයේ හැකරල්ලන්, දලඹුවන්, මකුළුවන් හා කෘමි විශේෂද කටුස්සන්, සර්පයින්, සිකනලුන් වැනි
උරග විශේෂ හතරක්ද මේ වනබිම තුල දැකගත හැකිය. ඒ අතරින් රළු අංකටුස්සා, කරමල් බෝදිලිමා, පිනුම් කටුස්සා, පලා කටුස්සා වැනි කටුසු විශේෂද කුණ කටුවා ඇහැටුල්ලා නයා පලා පොළඟා පිඹුරා වැනි සර්පයින්ද නිතර හමු වේ. වඳුරන්, දඬුලේනුන්, උණහපුළුවන්, මීමින්නන්, වල්ලූරන් වැනි ක්ෂීරපායේ විශේෂ 10ක්ද කන්නෙලියේදී හමු වේ. ශ්‍රී ලංකාවේ සිටින මත්ස්‍ය විශේෂ අතරින් තුනින් එකක් පමණ ශ්‍රී ලංකාවටම ආවේනිකය. මෙයින් බොහෝමයක්ම කන්නෙලියේ ඇල 12 ගංගාවල නිදහසේ ජීවත් වේ. ඒ අතරින් ඉස්සා, බුලත් හපයා, හීතමස්සා, තල්කොස්සා හා ගල්පාණ්ඩියා වැනි මත්ස්‍යයින් ප්‍රධාන වේ. කන්නෙලිය වනබිම විවිධ වර්ගයේ බිම්මල් වර්ගවලින් ගහණය. ශ්‍රී ලංකාවේ දැකගත හැකි විශේෂ බොහෝමයක් මෙහිදී හමු වෙයි. තවද නීක වර්ණ පුෂ්පයන්ගින්ද පළවැල වලින්ද කන්නෙලිය විචිත්‍රවත් වී ඇත. එක්දහස් නමසිය පනස් හතරේ මැයි මස හතරවෙනි දින ආරම්භ කරන ලද නුගගල ආරණ්‍ය කන්නෙලි වනබිමේ ඇති තවත් සුවිශේෂ නිසසල බිම් කඩකි. ගම්වැසියන් හා සංචාරකයින්ද පුද පූජා සඳහා මෙහි පැමිණෙති. වර්තමානයේ අප දකින කන්නෙලි රක්ෂිතය ඈත අතීතයට සාක්ෂි දරයි. 1940 සිට 1968 දක්වා මෙම වනයේ වරණීය හෙලීම් ක්‍රමය යටතේ දැවහෙලීම් කර ඇත. 1968 සිට වසර 20ක් තුනීලෑලි සංස්ථාව විසින් මේ වනය බදුගෙන කරන ලද දැවහෙලීම් නිසා ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි සිදු විය. එලෙසම ජල පෝෂක ප්‍රදේශයක් ලෙසට ඉටු කළ කාර්යභාරයේද අඩපණ විය. මේ හේතුන් නිසා වර්තමානයේ මේ වන සංකීර්ණය තුළ දැකිය හැක්කේ ද්විතිකව වර්ධනය වූ ශාක ප්‍රජාවකි. කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ වටා ඇති ගම්මානවල පදිංචිකරුවන් තම සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහාද වනාන්තරය ඉවහල් කර ගනී. කිතුල් පැණි හා කිතුල් හකුරු කර්මාන්තය සඳහා අවශ්‍ය කිතුල් මැදීම, වේවැල් කර්මාන්තය සඳහා අවශ්‍ය වේවැල් ලබා ගැනීම, දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා අවශ්‍ය ඖෂධ පැලෑටි ලබා ගැනීම ඉන් ප්‍රධාන වේ. කෙසේ වෙතත් අනවසරයෙන් කරනු ලබන මේ ආර්ථික උපයා ගැනීම නිසා කන්නෙලි වනබිමට අයහපත් බලපෑම් එල්ල වී ඇත. මේ හේතුන්ද අතීතයෙන් උගත් පාඩම්ද සැලකිල්ලටගත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වර්තමානයේදී කන්නෙලිය රක්ෂිතය සංරක්ෂණය සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටී. ඒ අනුව අවට ගම්මානවල ජනතාව සමීප කර ගනිමින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල බොහෝ සාර්ථකය.
වනගමුව වටා ගම්මානවල පදිංචිකරුවන්ගේ සමාජ ආර්ථික තත්ත්වය තිරසාර ලෙස සංවර්ධනය කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සුළු ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉන් එක් වැඩපිළිවෙලකි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට අවට ගම්මානවල වැසියන්ගෙන් වනාන්තරයට සිදුවන හානිය අවම කර ගැනීමට මේ වන විට හැකි වී ඇත. එලෙසම කන්නෙලිය ඔවුන්ගේම සම්පතක් කීමෙන් ගම්වැසියෝ කන්නෙලිය රැකගනිති. මෙය කන්නෙලියටද මුළුමහත් ලෝකයාටමද ආදර්ශයකි. අද වන විට කන්නෙලිය වනබිමේ ඖෂධීය හා ආර්ථික වටිනාකමක් ඇති ශාක නිදහසේ වැඩමින් වනබිමේ අගය තව තවත් වැඩි කරයි. කන්නෙලිය වනරක්ෂිතයේ බොහෝ පාරිසරික සංචාරකයන්ගේ මෙන්ම පරිශකයන්ගේද අවධානය යොමු වී ඇත. ඒ ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා කන්නෙලිය තෝතැන්නක් වීමයි. හිරු නැගෙන හිමිදිරියේ සිට හිරු බැස යන ගොම්මන දක්වාම කන්නෙලියෙන් ලබා ගන්නට ඇති දැනුම් සම්භාරයේ නිමි නැත. එවැනි වූ වටිනා වන බිමකට සිත්පිට නැති මිනිසුන් විසින් කරනු ලබන මෙවන් ක්‍රියාවන් කිසිසේත්ම අනුමත කළ නොහැක. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් කන්නෙලිය අවට ගම්වැසියනුත් අනිකුත් පරිසර හිතයිෂීනුත් එක්ව කන්නෙලිය රැකගැනීමට ගන්නා වෙහෙස අපමණය. මොවුන්ගේ මේ උත්සාහයට ආශිර්වාදයක් වී අනාගත පරපුරටද කන්නෙලිය අසිරිය ඒ අයුරින්ම විඳගන්නට සැලැස්වීම මිනිසත් බව ලැබූ අප කාගේත් යුතුකමක් හා වගකීමක් වන්නේය. කන්නෙලිය සැබවින්ම සොඳුරු වන අසපුවකි. කන්නෙලියේ අසිරියෙන් ගතසිත වෙහෙස පහවයයි. එහි සුන්දරත්වයේ විඳීම ඔබටද සොඳුරු අත්දැකීමක් වනු ඇත. එබැවින් පරිසරකාමී හිතවතුනි, ඔබටත් කන්නෙලිය වනගොමුවේ අසිරිය විඳගන්නට ඇරියුම් කරන්නේ හද පිරිසිනි හසිනි. කුරුල්ලන් ගී ගයන, තුරුලිය නැලවෙන, සිසිල් දියධාරින් හෙබි සොඳුරු වනපෙත කාන්තාරයක් නොකර වන අසපුවක්ම ලෙස රැක ගැනීම අප සතු යුතුකමක් සහ වගකීමකි.